පාප් වහන්සේ කවුද? මුල්ම පාප් වහන්සේ කවුද? ආ? පේදුරුතුමා. පුදුමයි පුදුමත් හිතෙනවා මුල්ම පාප් වහන්සේ පේදුරුතුමා කියලා කියද්දි. හැබැයි පුදුම වෙන්නේ එකක් ඇවිල්ලා පේදුරුතුමා වගේ දුර්වල කෙනෙක්. පේදුරුතුමා වගේ දුබල කෙනෙක්. පාප් වහන්සේ වෙන්න පුළුවන් කියන එක. එහෙම වෙන්න පුළුවන්ද කියන එක පුදුමයක්. අනිත් පුදුමේ තමයි උන්වහන්සේ උන්වහන්සේ කොහොමද පරණලක් පර්වතයක් කරන්න කියන එක ඊළඟ පුදුමයි. ඉතින් බරපතලම පුදුමයක් ඇවිල්ලා උන්වහන්සේ මේ උන්වහන්සේට මෙහෙම කරන්න පුළුවන් කියන එක. ඒක මාතෘකාවක් ඔලුවට ආවා මේ ගැන කතා කරද්දි. පුව පීටර් became pope. තේරෙනවද කියන එක. දුර්වල දුර්වල පේදුරුතුමා තමයි පොප්පි පොප් පාප් වහන්සේ වුණේ. So weak people have the hope. Durvala Peter Tina Balapuratwa. Peter became Pope. We have so hope. Magayadara Pemantini. Have I Jesu may Durvalayava Durvalayava Pavichikana Vidyaktena. Prabala Karana Vidyaktena. Then සිංහල වෙදකමේ ඉංග්‍රීසි වෙදකමේ වෙනසක් තියෙනවානේ. නේද? මම කියන්නේ හරි සිංහල වෙදකමේ මම කියන්නේ. තේරෙනවද කිය සමහර වෙද කම්බල නාගන නාගන්න ඒ ධාරියට ශාස්ත්‍රය දන්නේ නැති වුණාම. නමුත් ඇත්තටම සිංහල ඉංග්‍රීසි වෙදකමේ මොකක් හරි ඇන්ටිබයොටික් එකක් දීලා නැත්නම් පේන් කිලර් එකක් හරි මොකක් හරි දීලා උත්තර දෙන තැනදී සිංහල වෙදකමේ එහෙම නෙමෙයි. දැන් ඉංග්‍රීසි වෙදකමේ රෑෂ් එකක් එහෙම ආවත් එහෙම ක්‍රීම් එකක් දෙනවා. මුළු ජීවිත කාලෙම ක්‍රීම් එක ගන්න ඕනේ. ක්‍රීම් එක නතර කරාම ආයි රෑෂ් එක එනවා. නේ? සිංහල වෙදකම එහෙමද? හරිම විදියට වෙදකම කරොත් එහෙම තේරෙනවද කියන එක. මේක ඇවිල්ලා මේකේ තියෙන උෂ්ණය ගන්නවා කියලා අරක වැඩි වෙලා මේ අර ඇතුලේ තියෙන මේක පිට කරලා කියලා මර දුකක් විඳලා තමයි ඒගොල්ලෝ සුව කරන්නේ. ඒක හරි ලස්සන විදියක්. ඉතින් ගොඩාක් වෙලාවට ජේසු මගේ ප්‍රේමවන්තයනි ජේසුගේ සුවයත් ඒ වගේමයි. ඉංග්‍රීසි බ්‍රේත් ක්‍රමයට නෙමෙයි සිංහල බ්‍රේත් ක්‍රමයට. දැන් පේදුරුතුමා මේ දුර්වල පේදුරු පුව පීට තේ දුර්වල පේදුරුව පාප් වහන්සේ කරන්න සභාව බාර දෙන්නට එපැයි. සභාව බාර දෙන තැනදී මගේ ප්‍රේමවන්තයනි මුලින්ම පේදුරුතුමාගේ තිබ්බ ආඩම්බරකම බිඳුවට දානවා. එයා හරි ආඩම්බර කෙනෙක්නේ. තේරෙනවද කියන එක? අර ඒරියල් එකේ චන්දියෙක්නේ. එයාගේ සුදෝදේශයට ගියා නම් පේදුරුතුමාගේ පේදුරුතුමා දුප්පත් මිනිස්සෙක් නෙමෙයි. හොඳ සල්ලිකාරයෙක්. ඒ පැත්තේ හිටියේ නිකම් හොඳ මුදලාලි කෙනෙක් පීටර් අයියා කියලා කිව්වම ඔක්කොම දන්නවා. තේරෙනවද කියන එක? ඉතින් එහෙම නිකන් අර සද්ද දාගෙන ඔල්ලගෙන හිටිය චරිතයක්. ඒ කියන්නේ අර කඩු අරගෙන කන්න කපලා දැන්. ඒ වගේ වහන්සේ වුණා මම නම් පාවා දෙන්නේ ස්වාමිනී කියලා ඒ ආඩම්බරකම උනාසේ බින්දුවට දානවා. මොකද හරි ලස්සනට අද පළවෙනි කීවීමේ කතා කරලා කියනවා බලන්න මගේ ආදර ප්‍රමාන්තිනි දෙවියන් වහන්සේට කීකරුවන අයට කියන්නේ ප්‍රදානය කර ඇති ශුද්ධාත්මයන් වහන්සේද අප සමග සාක්ෂිකාරයෙක් වනසේක. ඒ කියන්නේ කීකරු වෙන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? උද්දච්චකම. තේරෙනවද කියන්නේ? උද්දච්ච වුණාම ආඩම්බර වුණාම කීකරු වෙන්නේ නැහැ නේ. කවුද මට කියන්නේ? ඒක කොහෙද බබිත් එක්ක තේරෙනවද? එහෙම වුණාම ආඩ කීකරු වෙන්නේ නැහැ. සමහරවිට අපි එළියට ඔක පෙන්වන්නේ නැහැ. ඇතුලේ තමයි ආඩම්බරකම තියෙනවා. අපි මන්ද අපිට කියන්නේ ජේසු විතරයි ෆාදර්. අනේ අර කොහොමද අපිට කියන්නේ? ඒරා එහෙමයි පියානනේ. එහෙමයි පියානනේ. දරන ඒ අර එහෙම ඒ ඇටිටියුඩ් එකත් එක්ක ඉන්නේ නැද්දි අපිට කීකරු වෙන්න බෑ. ඒතර ඒකට හොඳම ඉන්ජෙක්ෂන් එක තමයි ඒ කියන්නේ ආඩම්බරකමට තියෙන හොඳම ඉන්ජෙක්ෂන් එක තමයි දුබලකම. දුබල වුණයින් පස්සේ 2:50ට වැටුණයින් පස්සේ නෝන්ඩි වෙලා පීචන් වෙලා ගියයින් පස්සේ ආඩම්බරකම් නැහැ. තේරෙනවද කියන එක? එහෙම තැනට වටනවා. සමහරවිට වාකර ප්‍රශ්නයක් එක්ක පාපයක් එක්ක මේ අර මේ හිතන් ඉන්න දැන් මෙම බිඳුවටම වටලා තමයි උනාසේ කටයුතු කරන්නේ. මුලින්ම යක අවසර ගන්නවා තිරිඟු පොළන්නක් මෙන් පොළන්නට. ලූක් 22:31 කියනවා. උනාසේ අවසර දෙනවා. හා ගහන්න. එන් ගිහලා ගහනවා. ගහලා අර පේදුරුතුම නන්නත්තර වෙන තැන වැටෙනවා. ජේසු කියනවා මම යාඥා කරනවා. ඔබගේ ශ්‍රද්ධාව නොබිඳින මිනිස්සු යාඥා කරනවා.
වගේ ප්‍රමාණදනේ බිඳුවට වැටිච්ච තැනින් තමයි උන්වහන්සේ පේදුර තෝරගන්නේ. අතාරින්නේ නැහැ. වැරදුනා කියලා අතාරින ආදරයක් නෙමෙයි උන්වහන්සේට තියෙන්නේ. පව් කළා කියලා දාලා යන ආදරයක් නෙමෙයි උන්වහන්සේට තියෙන්නේ. උන්වහන්සේගේ වචනයක් කිව්වා. ජෝම් මතේ 16 16 කිව්වා ඔබ පර්වතයක්. ඔබ පර්වතයක් ඔබ පිට මගේ සබාව ගොඩනගනවා. මගේ ආදර ප්‍රමාණදනේ මේ පේදුර තමා කියන්නේ පේදුර මේක ඔබ කියපු දෙයක් නෙමෙයි. මේක තාත්තා ඔබට අනාවරණය කරපු දෙයක්. ඒතර මගේ ප්‍රේමන්දනේ පේදුරුතුමාගේ පේදුරුතුමා කවුද කියන එක ස්වර්ගයේ ලියලා තිබුණා. ඒ අනන්‍යතාවය ජේසු දැක්කා. ඒ ජේසු දකින්නේ ඔබගේ මගේ පොත්ත නෙමෙයි. ඔබගේ මගේ ඇතුළ. ternaryද කියන අපි කියන්නේ බොක්ක කියලා. පොත්ත නෙමෙයි බොක්ක. ternaryද කියන. ඔබගේ ඇතුළ තමයි දකින්නේ. ඒතර උන්වහන්සේ දකින්න දැන් ඔබ මම මේ වෙලාවේ මොන තැනක හිටියා? මොන තැනක හිටියා? තේරෙනවා මම නම් නියම තැනක ඉන්නේ. ඒක වෙන මාතන්දරයක්. තේරෙනවද කියන එක? මේ දවස්වල කාමරයකට ලයින් නෝ කියන එක පිස්සු වගේ. හරි නියමම තැනක ඉන්නේ. ඉතින් මොකද වෙන්නේ? එහෙම මොන තැනක හිටියත් උන්වහන්සේ ඔබ ගැන දකින සිහිනයක් තියෙනවා මගේ ප්‍රේමාදී. මගේ සිහිනේ ඔබයි. ඒක බාතිය සන්තුෂ්කේ නෙමෙයි. උන්වහන්සේගේ සිහිනය. තේරෙනවද කියන එක? ඉතින් උන්වහන්සේ ඒ සිහිනයක් ඔබ ගාව ඔබ ගැන උන්වහන්සේට තියෙනවා. මේක උන්වහන්සේ ඉෂ්ට කරනවාමයි. හැබැයි ඉෂ්ට කරන්න එකපාර නෙමෙයි. ඔබගේ තියෙන ආඩම්බරකම් බස්සලා දැන් ආඩම්බරකම් බැස්සම දැන් මුලින්ම යකාගේ තියෙන කියන්නේ අපි කියන ප්‍රයිඩ් ඉස් ද වයිස් ඔෆ් ඕල් ග්‍රේටස් වයිස් ඔෆ් ඕල් ද වයිසස්. ආඩම්බරකම තනං භයානක පාපයක් නෑ. මොකද ආඩම්බර මිනිස්සුර කියා දෙන්න බෑනේ. වාට හෙම්බිරිස්සාව නෑ. හෙම්බිරිස්සාව නෑ. හෙම්බිරිස්සාව මේ උනසන්නිපාතය නෑ. ඔය හෙම්බිරිස්සාව නෑ නෑ. තේරෙනවද? ඒක පිළිගන්නේ නෑ. ආඩම්බර මිනිස්සුර කියන ආඩම්බර මිනිස්සුත් එක කිසි දෙයක් කරන්න බෑ. කොම්බානින් ඇනගන්න දෙන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. තියෙනවනේ. අර ඌරු කෑම කාලා නාලා වන කරගත්තාම අර එහෙම තැනකට කරන්න දෙයක් එහෙම එම් මිනිස්සුන්ට අපිට කරන්න දෙන්න කරන්න බෑ. ආඩම්බර මිනිස්සුත් එක්ක මොනවද කරන්න? තේරෙනවද? අපි ළඟ ආඩම්බර නැහැනේ. කවුද මෙතන බහැපත්ත ඇතු සන් බලන්න? බහැපත්ත ඇතු සන් බලන්න කවුද? හොඳ වෙලාවට ඇතු විශ්වෙ නැත්තේ. කෙනෙක් අතුස්සන. ඒ කියන්නේ බෑපත් කියලා අතු විශ්ව ගමන් ඒ තරම් ආඩම්බර ගමක් තවත් නෑ. බෑපත් මිනිස්සු කවදාවත් කියන්නේ බෑපත් කියලා. ඒකනේ අපි කියන්නේ නැත්තේ බෑපත් කියලා. ඒ මොකද ඒක දන්නවා. මගේ ආදර ප්‍රේමන්ත. එතකොට ඒ දැන් බලන්න යකා මුලින්ම ආඩම්බර කමින් ගහනවා. ඊට පස්සේ ආඩම්බර කමින් වැටුනයින් පස්සේ ඌ ඊට පස්සේ වෙන ගහන විදියක් තියෙනවා. ඌ කියන කාලා කන්නේ. ඩක් නෑ. තේරුමක් නෑ. කියඩ ඉගෙන අර දැන් උනාසෙ දුන්න පුරන්දුවක් ඔබ කේපස් පර්වතය විදිහ මගේ සබාව ගොඩනගනවා කියලා උනාසෙ කතා කරලා කිව්වා. හැබැයි ඒත් යකා කියනවා වැඩක් නැහැ. ඉගෙන අර කරපු ආපයම අරගෙන ඒකේ අර හොද මඩේ දානවා වගේ තිරනද කියන එක. ඒකම ඌ අරගෙන මේව කරනවා. මගේ ආදර ප්‍රේමන්තයනි ජේස් මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි. ඒ කියන්නේ උනාසේ කිව්වා කුකුල හඬලන්න ඉස්සලා තුන් පාරක් පාව දෙනවා කියලා. ඒක බල්ලෙක් බොරණ එකක් හරි නැත්නම් කොහා හරි මොකක් හරි වෙන සද්දයක් ගන්න තිබ්බනේ. ඇයි කුකුලවම ගත්තේ? ආ තේරෙනවද? අනිතක හවසට කුකුල්ලු හඬලනවද? හවසට කුකුල්ලු හඬලන්නේ නැහනේ. තේරෙනවද කියලා? ගෝ ආ පාව දෙනවා කුකුල හඬලන්නේ නැහැ ඒක තුන් පාර. දැන් තුන් පාර පාව දෙනවා. ඉතින් පේදුරුතුමා තුන් පාර පාව දෙනවා කුකුල හඬලවනේ. හැම උදේකම කුකුල හඬලනවා. මං කියන්නේ හරි උගුලෙක් නම් මං කියන්නේ හරි හැම උදේකම හන්ලනනේ. උදේ පටන් අනිත මූ හන්ලන්නේ 10ට විතර නෙමෙයිනේ. තේරෙනවද? අනිත් කුකුළු නම් 10ට 11ට හන්ලනවා. තේරෙනවද? ඒක වෙනම කරන්දරයක්. නමුත් ඌ කුකුලා හන්ලන්නේ උදේ පාන්දරනේ. ඒතර පේදුරුතුමා කියලා නැගිටින්නේ මම්මගේ කාල කන්නේ මෙහෙම කරානේ කියලා. අයි කුකුලා හන්ලද්දි මතක් වෙන්නේ දේශෝ පාව දුන්න එකනේ. දැන් මේකත් එක කොහොමද යා නායකයා වෙන්නේ? යකා හිත එහෙමත් ගහනවා. ආඩම්බරක මුලින් ගහලා වැටුනයින් පස්සේ වැටීම ඌ මතක් කර කර මේව කරානේ හරි ඉවරයි චරා වැඩ. එහෙමද දෙවියන්ව යකාව කියනවා හොඳේ දෙවියන්ට මේව කරා ජේසු මෙච්චර ආදරේ තමුන් එහෙම ආදරේ මායින් කරාද? ඒකම එහෙමත් කියන්න පුළුවන් උට මතක තියාගන්න. කොමරි තමුන් අර බින්දුවටම දාන්න හදනවා. ඒ නිසා තමයි මගේ ආදර ප්‍රේමන්තනේ ජේසු අද පේදුරුතුමා හොයාගෙන ඉන්නේ. ඒ තැනදී ඒ දැනිති වේදතුමා කියනවා වැඩක් නැහැ. මම යනවා ආයි මාළු අල්ලන්න. මසුන් අල්ලන්න මිනිසුන්ගෙන් වැඩක් නැහැ. උනාසේ ලුක් 5 එකේ ඉඳන් කතා කරලා කියනවා මම පේදුරු මම ඔබ මසුන් නෙමේ මිනිසුන් අල්ලන්නම් කරනවා.
තේරුණාද? අර පිළිගඳ ගහන තැන ඉඳන් පිළිගඳ ගහන තේරුමක් නැති තැන ඉඳන් මිනිස්සු කියන සුවඳවත් අර්ථාන්විත තැනට යව අ르ගෙන යනවා. හැබැයි මෙතන නිමේෂයෙන් ආයි අර පරණ තැනටම යනවා. ඒ කියන්නේ පාපයත් එක්ක වැටුණායින් පස්සේ අපි උන්වහන්සේ වැටෙන්න දෙන්නේ මගේ ප්‍රමාන්තේනේ. ඔබම කාලකන්ණි කරන්න නෙමෙයි. බහැපත් කරන්න විතරයි. බහැපත් කරන්න. ඒ නින්දාව නින්දාව හරහා උනාසගේ අතේ නින්දාව වේදනාව කියන එක ඔබ හදන දෙයක් නිර්මාණය කරන දෙයක් එහෙම නැත්නම් පොඩි කල විසි කරන ආදරයක් නෙමෙයි ඒක මගේ ආදර ප්‍රේමාන්තයනේ ඒ ඒ උනාසේ හැම ශුද්ධවන්තයෙකුම ජීවිත රිදෙන්න සැලසුවා තෙරෙසා ජේසුගේ කුඩා මල තෙරෙසා කන්‍යාව තෙරනාද කියන යාට ලෙඩ රෝග ගොඩාක් තිබුණා ලෙඩ රෝග ගොඩාක් තිබුණා එයා එයා ගොඩාක් දුක් හැම ශුද්ධවන්තයෙක්ම දුක් විඳපු කෙනෙක් කටුව පිටිය මොන දේ පල්ලියක්ද කටුව පිට මොන පල්ලියක්ද සෙබස්තියන් මොනද මගේ පල්ලිය සෙබස්තියන් මොනද මා මරුනේ කොහමද ආ සෙබස්තියන් මොනද මා බල්ලෙක් වගේ මරුවේ මුලින්ම තියලා ඊතල විඳා ඊතල විඳලා මරුන්නේ නැහැ ඊට පස්සේ පොළොවෙන් ගහලා අන්තිමට ඒ වගේ තමයි හැම ජේසුට ආදරේ හැම කෙනෙක්ම රිදෙලා තමයි මරුනේ ඉතර ඒ උන්වහන්සේගේ පල්ලේ තමයි අපේ ප්‍රාණ පරිත්‍යාගවරු බිහි වුනේ. එතකොට අපිට මගේ ආදර ප්‍රමාන්තේන එක අපි දකින විදිය වෙනස්. හැම දෙයක්ම දකින විදිය වෙනස්. එතකොට ඒ තැනදී මොකද වෙන්නේ? පේදුරුතුමා ගාවට ඇවිල්ලා උන්වහන්සේ මගේ ආදර ප්‍රමාන්ත පේදුරුතුමා ඒ දුබලකමත් එක්ක මම කතා කරනවා තෙරෙසා මනාද තෙරෙසා කන්‍යාව ගැන. තෙරෙසා කන්‍යාව එයා කියනවා එයා ගොඩාක් අසනීප වේදනාවෙන් දුක් විඳපු චරිතයක් තෙරෙසා කන්‍යාව. ඉතින් මොකද වෙන්නේ? එහෙම ඉඳලා එයා කියනවා ඒ මම උන්වහන්සේගේ අතේ ජේසු බබාගේ අතේ පන්දුවක් වගේ බෝලයක් වගේ එක වෙලාවක බම්ප් කරනවා. එක වෙලාවක පිටියට ගහනවා. එක වෙලාවක පයින් ගහනවා. තේරෙනවා නේද? උන්වහන්සේගේ අතේ එහෙම රිදෙන්න වෙනවා. එයා කියනවා උන්වහන්සේට ආදරය කරන අයට කොහොමද දුක් විඳින්න වෙනවා. හරිද? ඒක තමයි that's why god he doesn't have many friends දෙවියන්ට වහන්සේට එච්චර යාළුවෝ නැත්තේ ඒකයි මොකද යාට ලඟ වෙන අයට රිදෙන්නම වෙනවා හැබැයි මේක රිදෙන දේ ප්‍රේමවන්තනි කාලකන්න රිදීමක් නෙමෙයි හොඳට මතක තියාගන්න මේක යකා කියන කාලකන්න රිදීමක් කියලා ඒකයි ජේසු දැන් මේ කාලකන්න රිදීමක් වෙච්ච නිසා පේදුරුතුමාගේ ගිල්ට් එක දැන් මේ සභාව බාර ගන්න ඉන්න කෙනා මගේ ප්‍රේමවන්තනි එයාගේ ගිල්ට් එක මම මෙහෙම කරා කියන ගිල්ට් එක ඊට පස්සේ ෂික් මම ඇයි මෙහෙම කරේ කියන දුක ඊට පස්සේ ජේසු මරපු උන් ගැන තියෙන කේන්ද්‍රය තේරෙනවද කියන එක මගේ ආදර ප්‍රමාන්තනේ මේ ඔක්කොමත් එක්ක ස්වභාවය තමයි පරණ තැනට යන එක හැම දෙයක්ම අතහැරලා යකිනම් මම යනවා මාළු අල්ලන්න සමහරවිට ඔබගේ මගේ ජීවිතේ උදාහසේ ඔබ මාව කැඳවන ජීවිතේ මගේ ප්‍රමාන්තනේ එක තැනක ඔබ මම වැටිලා දුර්වල වෙලා කාලකන්ණි වෙලා පරණ තැනට යන්න හිතෙයි. සමහර පරණ තැනට ඔබ යයි. මතක තියාගන්න. ඒ තමයි බින්දු වෙනුත් බින්දුව. හැබැයි ජේසු ඒ උදේ එතනට පෙදරෝ හාගෙන එනවා. අතාරින ආදරයක් නැහැ උන්වහන්සේ. ඔබට පුළුවන් එක විදියයි උන්වහන්සේව අයින් කරන්න. ජේසු ඔබ වහන්සේ එපා මගෙන් අයින් වෙන්න කියද්දි උන්වහන්සේ ඔබ ගාවට එන එක නතර කරයි. ඔබට පුළුවන් උන්තරන් දුර යන්න. හැබැයි උන් වහන්සේව වෙනස් කරන්න උඩ බෑ. ඒ ආදරේ අඩු කරන්න ඔබ බල්ටික ගා පව කරා. තේරෙනවද කියන්නේ? බල්ටි ගාලා බල්ටි උඩත් පාපේ කරලා බිමට වාලා ආයි පාපේ කරා. ඒත් උන්වහන්සේගේ ආදරේ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබ ගැන දකින සිහිනය දකිනවාමයි. ඒක සඳහා උන්වහන්සේ මහන්සි වෙනවාමයි මගේ ප්‍රමාණතේ. ඒ උදේ පේදුරුතුමා ගාවට එනවා. රෑ මොකද වෙන්නේ? වචන කතා කරලා කියනවා මුළු රෑම වෙහෙස වෙනවා. මොකද වෙන්නේ මුළු රෑම වෙහෙස වෙනවා පහන් වූ කල ඒ රාත්‍රියේ කියන්නේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත එක මාළුවෙක්වත් ඇල්ලුවේ නැහැ ඒ කියන්නේ අට ෆේලිය තේරෙනවද කියන එක අට ෆේලිය කියන්නේ අට කියන්නේ නම්බර අට නෙමෙයි තේරෙනවද එහෙමනම් ඉතින් 9 8 9 10 11 ෆේලිය තේරෙනවද කියන එක ඉගෙන ඉංග්‍රීසියෙන් අට ෆේලිය කියන්නේ අට ෆේල් නෙමෙයි දැන් අපි අට පාස් නැතිව ඇති ඉන්නවා ඒක වෙන මොකදන්දර නමුත් අට ෆේලිය කියලා කියන්නේ ගන්නව දෙයක් නැහැ බිඳුවයි කියන්නේ එයා එච්චර බිඳුවට වැටිච්ච තැනක
මගේ ආදර ප්‍රමාන්තේනේ. සමහරවිට උන්වහන්සේ ඔබව එහෙම තැනක අතාරිනවා. එහෙම තැනක අතාරිනවා. ඒ අතාරලා කියා දෙන්නේ හරි අමුතු දෙයක් මගේ ප්‍රමාන්තේ. උන්වහන්සේ, ඒ කියන්නේ උන්වහන්සේ ඔබට ඔබව මාව එහෙම අතාරින්නේ නූල අතාරලා නෙමෙයි සරුංගලේ කපලා වගේ. ඔබව තියාගෙන ඔබගේ පාලනය තියාගෙන ජේසු වෙරළේ ඉඳගෙන තමයි පේදුරු යන්නේ. ජේසු අතාරලා නැහැ. පේදුරු අතාරියන්නේ. ජේසු වෙරළේ ඉන්නවා. ඒ කනෙක්ෂන් එකේ ජේසු ඉන්නවා. මගේ ආදර ප්‍රමාන්තේනි, එයා ගිහලා මාළු අල්ලන තැන. අපි දකිනවා මේක මාක්තුමාගේ හැවෙන පරිච්ඡේදය හරි ලස්සනට. ඒ කියන්නේ ජේසු කන්ද උඩ යාඥා කරද්දී ඒගොල්ලෝ වෙරළ මුහුදේ අරගල කරනවා. ජේසුට පේනවා යාඥාවේ. ජේසු අතාරලා නැහැ. එතන වගේ ප්‍රමාන්තේනි, සමහරට ඔබ අරගල කරන වෙලාවේ ඔබ අරගෙන කරන වෙලාව ඔබට තේරෙන්නේ නැහැ ඇත්තටම උන්වහන්සේ ඉන්නවද කියලා. පේන්නේවත් නැහැ. හැබැයි උන්වහන්සේ හැම දෙයක්ම ඔබගෙන් වැටෙන හැම හිස්සකයක් පාසාම උන්වහන්සේ ඔබව දන්නවා. ගීතාවල කියනවා මම ඇස්පිල්ලම් ගහන්න නැතුව ඔබව බලා ගන්න. ඇස්පිල්ලම් ගහන්න නැතුව බලා ගන්නවා කියන එක ආදරය කරන්න මගේ ආදර ප්‍රමාණයේ කියන්නේ. ඒ කියන්නේ මේ පුව පවුඩර් ගාලා මේකප් අනේ ෂෝක් එක ලස්සන බබා වගේ අනේ නැප්පින පැම්පර් එක ඇඳලා අනේ චුටි පාටියෝ අනේ මදුරු එක්කත් කන්න දෙන්න තුන නෙට් එක වහලා තියලා එහෙම එකක් නෙමෙයි. බලා ගන්නවා කියන්නේ ඔබ යකාට අහුවෙන්නේ නැතුව දෙන්න. ඒකයි පේදුරුට කියන්නේ ඔබ සාතන් තිරිඟු පොළන්නක් මෙන් පොළනවා. හැබැයි ඔබගේ ශ්‍රද්ධාව නොබිඳෙන මිනිස මගේ ආඥා කරනවා. බලා ගන්න එතනයි. සමහර අය යනවා අපි ගීතාවලිය 91 කකුල ගලකවත් වදින්න නැතුව උනාසේ රකින්නවානේ. තර මොකද මේ වුනේ? කල්කුල ගලකව වදින්න. තේරෙනවද කියන එක? මගේ ආදර ප්‍රමාද ඉන්න අපොස්තරෝ එක්කෙනෙක්වත් උනාසේ බලාගෙන නැහැ. ගීතාවලිය 90ක බොරු ඒගොල්ලන්ට. තේරෙනවද කියන එක? ඇයි ඔබ මරුණාම කකුල මොනවද රන්තරන් වෙනවද? ආ? මරුණාම පස්සේ කකුල පණු ගහන්න නැද්ද? මේ කකුලද ප්‍රශ්නේ. මේ කකුල වදින්නේ නැහැ කියන එකද ප්‍රශ්නේ? ඒක හිමද උනාසේ බලා ගන්න ඕනේ. උනාසේ රොණන් හිම බලා ගන්න පුළුවන් මගේ ප්‍රමාද. එහෙම බලා ගන්න ඕන කාලේ උනාසේ එහෙම බලා ගනී. උනාසේ ජේසු බලාගත්තේ එහෙම පර්වතෙන් තල්ලු කරන්න හදද්දී නාසරත් වල අතවත් යන්න බැරි වුණා. එයාලා අතරින් ජේසු ආවා. ගල් ගහන්න ගල් අතර ගත්තාම උනාසේට මුකුත් කරන්න බැරි වුණා. පරිසිරු අල්ලන්නද්දී අල්ලන්නවත් බැරි වුණා. මොකද මොහොතේ ආවේ නැති නිසා. හැබැයි මහිමයට පත්වන ඒ වේදනාව උනාසේ මහිමයට පත් කරන අත්දැකීමක් කියන කද වචනේ කියනවා. පේදුරුතුමාට එකයි කියන්නේ ඔබ කෙබඳු මරණයකින් ස්වාමිනාසේව ගෞරවයට පත් කරනවද? ඒ මරණයේදී පේදුරුට ඇන ගැහුවා. කුරුසියේ අනිත් පැත්ත හැරුවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, මේක මම පුදුම අත්දැකීමක්. ඒ කියන්නේ මගේ බයිබලෙ මම තියාගෙන ඉන්න මේ කොලේ අපොස්තලවරුන් මැරිච්ච විදිය. මේක පරණලක් වගේ උනත් මගේ බයිබලෙ තියෙනවා. නිතර දරන්න බැරි වෙලාව මම මේක අරන් කියවනවා. ජාකොබ් හිස ගහලා මරලා දාන්නේ. ඇන්ද්‍රුව ඇදගෙන ගිහිල්ලා කුරුසියේ බැඳලා තබලා මරනවා. බර්තලමේයුස් පණ පිටින් හැම ගහනවා. ඇත්ත පණ පිටින් හැම ගහනවා. බර්තලමේස් පේදුරුව මරලා දානවා. මගේ ආදර ප්‍රේමාන්තේනේ තෝමස්ව හෙල්ලෙකින් ඇනලා මරලා දානවා. අල්පේයුස්ගේ පුත් ජාකොබ්ව උස මධ්‍යම මන්දරකම් පහළට දාලා වැටෙනහම පණ තියෙද්දි පොළොවලින් ගහලා මරනවා. මේක මහ පුදුම දෙයක්. මගේ බර්නබස් සලමනේ ආවේදී ගල් ගහලා මරනවා. ඔබ ඉතින් ගල් ගහද්දි මරනකම් ගල් ගහද්දි කොහොමද මේක අපි කියවන්න පුළුවන්? නිකන් හිතලා බලද්දි මොන තරම් වේදනාවක්. ඒ කියන්නේ ඒගොල්ලෝ යේ කියාගෙන එතනට ගියාද? නෑ. පේදුරුතුමාට කතා කරලා කියනවා ඔබ මාළු විහෙර පත් වුණායින් පස්සේ ඔබගේ ඉඟපටිය වෙන කෙනෙක් බඳලා ඔබ අකමැති තැනකට අරගෙන යන්න. හයි 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 යන්. හරි 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 දෙන්නම්. එහෙම නෙමෙයි. ඒක රිදෙනවා. ඒක ඔබ අකමැති තැනකට අරගෙන යනවා කියන්නේ. ඒත් මගේ ප්‍රේමවන්තනේ ඔබට එහෙම ඔබට මට එහෙම වෙන්නත් පුළුවන් මේ යුගයේදී මේ යන විදියට ලංකාවේ. හරිද? එහෙමත් වෙන්නත් පුළුවන්. දැන් මේ වයිතෝ ජීවිතේට අපිට නම් එහෙම වෙන්නේ නැහැ කියලා. දැන් එහෙම වෙන්නත් පුළුවන්. තේරුණාද කියන එක? තේරුණාද? ඉතින් ඒක එහෙම වෙද්දි ඔබගේ මගේ ජීවිතයේ අමුතු ඔබට මට වේදනාව විඳින විදිහ ප්‍රතිතාව ගොඩාක් තියෙනවා. අමතක කරන්න බෑ අපිට. බර්නබාස්ව පිලිප්පෝ එල්ලලා මරනවා. බර්නබාස් සැලමනේ ගල් ගහලා බලනවා. මතේව ඉතියෝපියාවේ කඩුවකින් අල්ල මරනවා. මාක්ව ඇලෙක්සැන්ඩ්‍රියාව ඇදගෙන මට ඒක තවත් එක මට මැවිලා පෙනෙන සිද්ධියක් මාක්තුමා. ඒ කියන්නේ කකුල් දෙක ගැට ගහලා අස්සේව හයියෙන් ඇදගෙන යන අර මිනිස්සයව බිම ඇදගෙන යන්නේ. මැරෙනකම් හීරිලා ගල්වල වැතිලා තුවාල වෙලා අර ගල් අස්සේ අරගෙන චට 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 ගාලා වැදිලා යන්නේ. රිදෙන්නේ නැද්ද මගේ ප්‍රේමවන්තේ? එතකොට ගීතාවලිය 91 ඒගොල්ලන්ට අයිති නැද්ද?
උන්වහන්සේ ඔබ මා බලා ගන්න විදියක් තියෙනවා. උන්වහන්සේ කියනවා මම ඔබව වේදනාව, මම ඔබව නිന്ദාව නැමැති වේදනාවෙන් මම ඔබ පිරිසිදු කරනවා. නිന്ദාව නැමැති වේදනාවෙන් පිරිසිදු කරන්නේ. ලෝකේ ඉස්සර ඔබ පීචං වෙලා පාචල් වෙද්දී ඒ ලැජ්ජාවත් එක්ක උන්වහන්සේ ඔබ අඹනවා හදනවා. ඒකයි පේදුරුතුමා ගාවට අද ජේසු එන්නේ. හැබැයි ආදරයත් එක්ක මගේ ප්‍රමාණය. ආදරය අතහැරලා නෙමෙයි පේදුරුතුමා ගාවට එන්නේ. ජේසු පාන්දර අරගොල්ල අට ෆේලිය. ඒගොල්ල මාළු අල්ලනවා එක එක තහුව වෙන්නේ. ඒ ෆේලිය එකේ ජේසුට ඒගොල්ලන්ගේ ෆේලිය එකක් නෙමෙයි. ජේසුට බලාපොරොත්තු අතාරින්නේ ඔබගේ මගේ ප්‍රමාණය. යකා හදන්නේ ඔබ ගැන තියෙන බලාපොරොත්තුව සම්පූර්ණ විනාශ කරන්න ඔබගේ පාපයත් එක්ක දුබලකමත් එක්ක පීඩාවත් එක්ක ප්‍රශ්නයක් එක්ක ඌේ ප්‍රශ්නේ වැඩි කරලා ඔබව අසාර්ථක කරනවා. මූනේ එකමාළුවෙක්වත් නැති තැන ජේසු මාළු ලෑස්ති කරගෙන ලිප හදලා තේරෙනවද ඒ ඔක්කොම බාබිකව දාලා බේස් වෙතන මාළු ලෑස්ති කරගෙන ඉවරයි. අතන මාළු නැති වුණාට ඔබගේ ෆේලියර් එක උන්වහන්සේව ෆේල් කරන්න බෑ. මතක තියාගන්න. උන්වහන්සේ ඔබව අතාරින්නේ නැහැ කොහෙත්ම. උන්වහන්සේ කොහෙත්ම ඔබව අතාරින්නේ නැහැ. ඒ තැනදී මගේ ආදර ප්‍රේමවන්තිනි ජේසු ඇවිල්ලා ඊට පස්සේ කතා කළා කියනවා. වචන කතා කළා කියනවා මම ඔබට පුංචි දෙයක් උගන්වන්නම්. දෙතුන් දිනක් නිදිමතේ ඉන්නේ. මට පේනවා මේ අවස්ථාවේදී මාළු කීයක් අවුණා? මාළු කීයක් අවුණා? ආ 153ක් මාළු. කියනවා දකුණු පැත්තට දාන්න කියලා. දැන් දකුණු පැත්තට දාන්න කියලා කියද්දි දිවර මාත්‍යාංශයේ සාතිකයක් තියාගෙන ඉඳන ජේසු වෙරළට වෙලා. හා දිවර මාත්‍යාංශයේ සාතිකයක් මම තමයි මාළු සම්බන්ධ. නෑ අර මිනිස්සු මුළු රෑම අල්ලලා මාර එක්ස්පර්ට්ලා මම පේදුරුතුමා කියලා. හැබැයි අර මම ජේසු මෙතන ඉඳන් ජේසු කියලා දන්නෙත් නෑ. දකුණු පැත්තට දාලා බලන්න. මිත්‍රවරුනි, මිත්‍ර යාළුවෝ, යාළුවනේ කියලා කතා කරන්න. අර අච්චර දෙයක් කරද්දිත් යාළුවේ කියලා කතා කරලා දකුණු පැත්තට දාන්න. මම ආයි ප්‍රේමන්තනේ. ඒ වගේ තැනක නන්නත්තර වෙච්ච තැනක කීකර වෙනවා කියන කාරී ලස්සන දෙයක්. වෙන විදියක් නෑ අපිට. දකුණු පැත්තට දාලා දානවා. මාළු 153ක් අහු වෙනවා. දැන් ඇයි 153ක් කියලා කතා කරන්නේ? මගේ ආදර ප්‍රමාණතේනේ. 100 දැන් ඒගොල්ලන්ගේ භාෂාවේ ඉලක්කම් වලට වචන තියෙනවා. වචනයි ඉලක්කම් සම්බන්ධයි. හරිද? 153 1 කියන්නේ i 5 කියලා කියන්නේ 153 5 කියලා කියන්නේ am 3 කියද්දි god i am god. එක එකක් හරිද? මොකද පළවෙනි එක? I'm God. මම දෙවියන් වහන්සේ. එකම දෙවියන් වහන්සේ කියන එක එක තේරුම. ඊළඟ ඒ අකුරේ තේරුමක් තමයි ඒක අනිත් එක තමයි ජීව විද්‍යාඥයන්ට අනුව ලෝකේ මත්ස වර්ග 153ක් තියෙනවා. තේරෙනවද? දැන් ඒක වෙනස් වෙලා ඇති. නමුත් ඒ කාලේ 153ක් මාළු වර්ග 153ක් තියෙනවා. ඒතර හැම දේශයක්ම සටහන් කරනවා. මොකද සමදර්ශක සුවිශේෂණ මාත් මතේව් ලූක් ඒගොල්ලෝ කතා කරන දැලෑවිල්ල දෙව රාජ්‍ය සංකේතාත්මකයි මේක. දෙව රාජ්‍ය ද මාළු අල්ලන්නද කියන නොයෙකුත් වර්ගයේ මාළු ඉන්නවයි කියලා උනාස්ගේ උපමාව තියෙනවා. ඒතර දෙව රාජ්‍යයේ හැම ජාතියක මාළුවෙක් 153 වර්ගයක් මාළු ඉන්නවා. අවසාන වශයෙන් කතා කරනවා 153 කියන්නේ එසිකේල් 47:10 කතා කරනවා. එල් එග්ලයිම් මතක තියාගන්න ඕන බොරු මතක තියාගන්න ඕන ඒවා. නමුත් ඒ එසිකේල්ගේ දිවස්වැකිය ඇත්තක් වුණා කියලා කියනවා. මේ පුංචි වචනයටත් තේරුමක් තියෙනවා. ඒක තමයි ජවන්තමාගේ තියෙන විශේෂත්වය. ජවන්තමාගේ සුවිශේෂී තියෙන බර. ඉතින් මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රේමවන්තයනේ මේ උත්ථාන වෙච්ච ජේසුගේ දර්ශනය වෙන හැම තැනකදීම ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. පේදුරු සහ ප්‍රේමකල ගෝලයා. කවුද? හරි. මෙතන වැඩ්ඩා කවුද? ඇත්තටම ජේසුත් එක්ක ලොකු දහබර සම්බන්ධකමක් තියෙන ප්‍රේමකල ගෝලයා. එයා තමයි මුලින්ම සෝනර දුවගෙන ඉන්නේ. එයා තමයි කුරුස පාමුල ඉන්නේ. පේදුරු නෑ. දැන් මෙතනත් එයා තමයි ජේසුව මාළු අල්ලපු ගම. එයා කතා කළා කියනවා පේදුරුට. පේදුරු මම දන්නේ කවුද කිව්වේ කියලා. හරිද? කවුරු හරි පේදුරු අයියේ හරි මම දන්නේ මොකද්ද කියලා. තේරෙනවද කියලා? අර ඉන්නේ ස්වාමින් වහන්සේ කියලා. එයා යන්නේ නෑ. එයා පේදුරුට කියනවා. සබහා පාප වහන්සේගේ නායකත්වය මෙතනින් පෙන්න. සහ පාප වහන්සේගේ නායකත්වය. ඒ ප්‍රේමකල ගෝලයා ඔබ මම මොනතරම් අත්දැකීම් මොනතරම් talentu gifts of the holy spirit මේ ඔක්කොම තිබ්බත් නායකත්වයමයි. මේකයි ජෝම්තුමාට කතා කරලා කියන්න ඕනේ තැන. ඒ කීකරුකම එයා පේදුරුට කතා කරලා කියනවා අර ඉන්නේ ස්වාමින් වහන්සේ. පේදුරුතුමාගේ ඩිග්‍රී එක මොකක්ද? පේදුරුතුමාගේ ඩිග්‍රී එක මොකක්ද? PPS නේ. පැන පැන සර්විස්. අන්න දෙකෙන් දැන් යා
ඇවිල්ලා හරිද ආයවර මිනිස්සෙක් මේ වන්දේ. දැන් අරයා කියද්දි ජුවම් කියද්දි මේ ඇවිල්ලා ස්වාමිනවාසේ කියලා. ඈ ස්වාමිනවාසේ. දැන් යාට බෙන්නේ නැහැ. යාට තේරෙන්නේ නැහැ. ස්වාමිනවාසේ එකපාර දකිනවා එයා හරි ඇඳුමක් ඇඳගෙන ඇඳුමක් හරියට ඇඳගෙන නැහැ. විදිලෙන් ජයපනනවා කියලා ටක් ගාලා එයා ඉනරෙද්ද ගලවලා තිබිච්ච නිසා ඉනරෙද්ද මේ ඔක්කොම අර අර මිනිස්සෙක්ගේ වචනයට ඉනරෙද්ද ඇඳගෙන මීටර 100ක් විතර ඈතින් ඉන්නේ. මීටර 100ක් ඈතින් බොට්ටු තියෙනවා. එකප අර අර මනුස්සය මාළුද දැල්ද මේවද කිසිම කතන්දරයක් නැහැ. චබ්බොස් ගාලා මූදර පැනලා ජේසු ගාවට යනවා. ජේසු ගාවට යනවා. එතන පේදරතුමාගේ විදිය මගේ ප්‍රමාදය. අර අර අනවශ්‍ය දේ කියන්නත් පැන PPS පේදරු පව් කරලා ජේසු අයිති කරගන්නත් PPS තමයි. ඔබගේ මගේ ජීවිතයේ දුබල පාපයට ගිය ස්වභාවයම උන්වහන්සේ මහිමයට පාවිච්චි කරනවා. යසායා 2:4 උනාසේ කතා කරලා කියනවා 1:4 කඩුව නගුලක් කරනවා හෙල්ලේ දෑකත්තක් කරනවා කඩුව විසි කරනවා නෙමෙයි නැසී ඒකම හදලා ගන්න ඔබගේ මගේ ජීවිතේ ඒකමයි ගන්න ඔබගේ එකම එක ස්වභාවයක් අත උනාසේ විනාශ කරන්න විසි කරන්නේ නැහැ ඒක උනාසේ පෙරලන අත්දැකීමකට අරගෙන යනවා එතකොට මොකද වෙන්නේ යද්දි මගේ ආදර ප්‍රේමාන්තේනේ මොකද වෙන්නේ ඔහු ගොඩට ආවිත කියන්නේ එහි ගිනි අඟුරුද මොනක් තියෙන්නේ ගිනි අඟුරු මගේ ආදර ප්‍රේමන්තේ දැන් මෙතන බලන්න ගල් තුනක් තියලා ලිප හදලා ගිනි අඟුරු ඇයි ඇයි ජෝම් තුමා ගිනි අඟුරු කියලා එක්සැක්ට්ලි එතන දාන ගිනි අඟුරු මොකද නම් ජෝම් 18 කියනවා ආයි ගිනි අඟුරු ගැන බලන්න ෂූටි වචනේ ඉඳන් තේරුම ජෝම් 18 ගුණ ගිනි අඟුරු මොකද 18 18 ගිනි අඟුරු තියෙන්නේ පේදෘතුමා මන්ත්‍ර සභාව ජේසු ගියාන් පස්සේ ගිනි තැප තැප ඉන්නවනේ කාන්තාවත් ඉන්නා හරි හරි කතිය කතා කර කර ඉන්නවා ජේසුම මන්ත්‍ර සභාවේ එතන තියෙන්නේ ගිනි අඟුරු එතන ජේසු පේදෘ මොකද කරන්නේ එතන පේදෘ කියනවා මන් දන්නේ නැහැ ජේසුව තුම් පාරක් එතන මෙතන එද්දී පේදෘතුමා ගිනි අඟුරු දකින්නවා ජේසුද එතන තමයි ජේසු පිටිපස්සෙන් ඇවිල්ලා බැලුවේ තුන් පාරක් ගිහින් පස්සේ කකුල තැන්ලුවා ජේසු බැලුවා පේදෘතුමා ඉක්ක ගගහ ඇඬුවා ලුක් 22 62 කතා කරලා කියනවා මහා දුකෙන් පේදෘතුමා ඇඬුවා කියලා දැන් ඔන්න ඊ සිද්ධිය රියනක් කරනවා ඒ සිද්ධියම ආයි ජීවත් කරනවා ජේසු ගිනි අඟුරුත්ක ජේසු ඉන්නවා දැන් පේදෘතුමා ඒ දිහා බලද්දි මොකද මතක් වෙන්නේ ප්‍රතික්ෂේප කරපු තැනේ පසුබිම එක්සැක්ට්ලි ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ජේසු හදලා තියෙනවා කොච්චර රිදෙන්නේ නැද්ද ප්‍රේදුරට කොච්චර රිදෙන්නේ නැද්ද ප්‍රේදුරට හැබැයි මෙතන මේ ගණන දෙනෙමේදී ගෝලයන්ට මේ පැත්තට දැල්ලෙලන්න අර පැත්තට දැල්ලෙලන්න මේ ඔක්කොම හරි ඒ කතන්දර ගෝලියොත් එකතු වුණාට දැන් කතාව වුණ ආහාර වැළඳුව පසු ජේසු පේදුරුතුමත් එක්ක විතරයි හෙතම ඔබගේම අපි පාප්වංශෙත් එක්ක විතරයි ඒක පේදුරුගේ සුප්‍රීමසි ඔෆ් පීටර් පෝප් ෆස්ට් පෝප් ඒ කියන්නේ පේදුරුතුමත් එක්ක විතරක් ගණන දෙනවා උනාසේ ලුක් එකේ ලුක් පහේ අපි දකින්නෙත් එකයි උනාසේ මුහුදු වෙරළේ හැමෝටම දේශනා කරලා දියමට ගිහිල්ලා දැල්ලෙලන්න කියනවා එතන තමයි පේදුරුගෙන් අහන්නේ පේදුරු කතා කරන්නේ personal calling calling within a calling මගේ ආදර ප්‍රේමවන්තේනි ඒ නිසා මේ හැම දෙයකදීම සසුබ පෞද්ගලිකව ඔබත් එක්ක ගනුදෙනු කරන තරක් තියෙනවා ඒක පොදු නෙමෙයි පොදු ගනුදෙනු අස්සේ පෞද්ගලිකව ජේසුබට කතා කරන තරක් තියෙනවා ජේසුහන සිමොන්ගේ පුත්‍ර වූ උනාසේ කතා කරලා කියනවා ආහාර වැනද පසු සීමොන් පේදුරට කතා කොට ජොහන්ගේ පුත්‍රෝ සීමොන් මවුන්ට වඩා ඔබ මට ආදරෙයිද මවුන්ට වඩා ආදරෙයිද හරි අමුතු ප්‍රශ්නයක් නෑහන්නේ හරි අමුතු ප්‍රශ්නයක් ඒ කියන්නේ අනිත් හැමෝටම වඩා මට ආදරෙයිද සමන පොඩි උන්ගෙන් අහනවනේ චුටි පැටියෝ අම්මට දාදරේ තාත්තට දාදරේ දැන් උන් කොට වඩා කපටි. අම්මා ඉන්න තැන අම්මා කියනවා. තාත්තා ඉන්න තැන තාත්තා කියනවා. දෙන්න මිටියෝ දෙන්නරම කියලා කියනවා. මේ පොඩි බබා ඉඳන්ම එන පාර්ලිමේන්තුවටම ගැලපෙන උන් තමයි. හරිද? එහෙම එකක් තමයි තියෙන්නේ. නමුත් දැන් ජේසු හරිය අමුතු නිකන් ස්වීට් නිකන් නර්සරි ප්‍රශ්නයක් වගේ අහන්නේ. නර්සරි ප්‍රශ්නයක් වගේ අහන්නේ. මගේ ආදර ප්‍රමන්තනේ මගෙන් එක දරුවෙක් අහනවා. ෆාදර් මට ඕනේ මට විතරක් ආදරේ කරන්න. මගේ තාත්තා මට විතරක් ආදරේ කරනවා. එහෙම ඉතින් ආදරේ කරන කවුරුත් නැහැ නේ ෆාදර්. මට විතරක්. මගේ පුතේ ඇයි ජේසු ඉන්නේ?
ජේසුට කොච්චි ළමයි කියක් ඉන්නවද? එන්න මොන අබ්බ ලක්ෂ කෝටි ගණන් යා කොහොමද මට විතරක? මං කෝ යාට ළමයි ගොඩාක් හිටියක ඇත්ත. හැබැයි ඔයා අයිති කරගන්න ඕනේ ජේසු ඔයාට විතරක්. ඒ කියන්නේ ඔයා ඔයයි ජේසු ඉන්න තැන මුළු ලෝකයක් නැහැ. ඔයයි ජේසුයි විතරයි. එහෙන් බෑනේ වාද යාර බිසීනේ. යාර බිසීනේ. ආද අර යන්නද අර යාඥා කරනවා. මේ මට එහෙම ටෙන්ෂන් එකක් තියෙනවද? මොකද බයිබලේ වචන කියන ඇස්පිල්ලම් ගන්න තව බලන් ගන්නවා. මට ඒක තේරෙන්නේ නැවද මම හරි මම එහෙම කරන්නම්. මම කිව්වා මට නම් ජේසුවා මගේ ජේසුයි කරන කතන්දරේදී මගේ ජේසුගේ කතන්දරේදී මගේ ජේසු කියන්නේ මගේ ජේසු. කාමරේට කියලා දොරවාගත්තයින් පස්සේ මගේ ජේසු. මමයි ජේසුයි. තේරනාද කියන එක? මම මගේ මගේ ආදර ප්‍රමාණතිනේ මම මගේ ඇඳ උඩ ඉඳගෙන කෝල් එකකටවත් මම ආන්සර් කරන්නේ නැහැ. ඇඳේ නිදාගෙන එළෝ එළෝ කිය ආන්සර් කරන්නේ නැහැ. කෝල් එක එනවා නම් ඇඳෙන් එළියට ගිහිල්ලා මම ආන්සර් මොකද මගේ ජේසුගේ තැන. මගේ ජේසුගේ තැන ඒක. ඒ තැන ඒ ඇඳ ඉන්නේ මායි ජේසුයි. එයිලම අපේ ආදරේ විදිය. ඔබට පර්සනලි ජේසු පෞද්ගලිකව අයිති කරගන්න ඕනේ. එහෙම නැතුව මේ පොදු ආදරයක් හරි පෞද්ගලිකව අයිති කර ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි කියලා එතන කියනවා. හැබැයි අබ්බා කියන එකේ තේරුම මොකක්ද? අබ්බා කියන්නේ මගේ මයි ඩැඩි මගේ තාත්තා. එහෙනම් එතනදී මගේ ආදර ප්‍රමාණතර පේදුරුතුමාව වෙනම කතා කරලා ආනා අනිත් අය හැමෝටම වඩා ඔයා මට ආදරේ. පියෙන් අයිනා වගේ ප්‍රශ්නයක්. අර ගිනියමල අර කෙනු කෙනා ආපුවත් මතක් වෙනවා ජී පොරොන්දු වෙච්ච මණ්ඩා මම නම් දන්නේ නැ මොන ජේසු කවුද ජේසු කවුද අර කොට කළුවෙක් කෙනාද ජේසු මම දන්නේ කුවේ පිස්සුද ඒක නෑ වා හිටියා අනේ මේ යෝදි ගෙදර වැඩක් බලා ගන්නවා කියලා පිට්ටු තම්බ තම්බ ඉන්න මෙතන ඇවිල්ලා රොටි පුච්චනවා මෙතන ඇවිල්ලා මම මොකද මේ මට කියන්නේ මම දන්නේ දිවුරලා කියන්නේ මම දන්නේ නැ අර එහෙම ඉන්සිස් කරමු මේ දුරට මතක් වෙනවා ඒ කියන්නේ ජේසු එක කිව්වත් එක්කනේ ජේසුණා අනිත් අයට වඩා අපට ආදරේද? එහෙනම් 아무තු ආදරයක් උනාසේ අහන්නේ. අනිතර වඩා ආදරේද? මගේ ආදරේ ප්‍රේමවන්තයනේ. උනාසගේ ආදරේ මහ පුදුම දෙයක්. ඇයි අනිතර වඩා ආදරේද කියලා කියන්නේ? අනිතර වඩා එයා ප්‍රතික්ෂේප කරා. අනිතර වඩා එයාගේ පාපේ බරපතලයි. ඒතර එයාට ඒ හැරිච්ච වලට ඒ තමුන් මෙහෙම කරා කියලා යකා පුරවන්න හදන දේ ජේසු පුරවන්න ඕනේ. එයා කටින් වැපුරුවා නම් එයා ඊට උඩින් යහපත වපුරන්න ඕනේ අනිතර වඩා ආදරේද අනිතර වඩා ආදරේද ජේසු පෙදුරු කියනවා උසමම ආදරේ යාගින්ම ගන්නවා හරි එහෙනම් හරි පෙදුරු හරි වතුම් පාරක් කියවනේ නේද හරි එහෙනම් මේක අයිති කරගෙන ඉන්න කියලා එතනින් අතාරින්නේ ආයිත් ආන අනිතර වඩා ආදරේද පෙදුරුම කියනවා උසමන වංශෙත් දැන් තුන්වෙනි පාර ආද්දි මගේ ආදර ප්‍රවන්දනේ වචනය කතා කරලා කියනවා පෙදුරු ශෝකවි කියන්නේ හරියට ලූක් 22:62 පේදුරුතුමා අන්ටනවා ජේසු බැලුවයින් පස්සේ තුන් පාරක් ප්‍රතික්ෂේප කරලා. මගේ ආදර ප්‍රේමන්තින් උන්වහන්සේ ඔබ සුව කරන විදිහක් තියෙනවා. ඔබව උන්වහන්සේ සම්පූර්ණයෙන් සුව කරලා බල සම්පන්න කරන්නේ. උන්වහන්සේ මැරිලා ඇවිල්ලා උන්වහන්සේ ඔබ පෞද්ගලිකව වගේ ෆේලියර් එක ගාවට ඇවිල්ලා ඔබ සම්පූර්ණ හැබැයි සුව කරද්දි රිදෙනවා මගේ ප්‍රේමන්තින්. මොකද ආදරය නැතිව දරන වගකීමේ තේරුමක් නැහැ. ඔබට වගකීම් දරන්න පුළුවන්. කරන්නම් මාලි දේවල් කරන්න පුළුවන්. හැබැයි ආදරය ඔබගෙන් ගියොත් එහෙම ප්‍රේමය මට නැතිනම් එකයි එක කොරින්තිය 13 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය කියලා කියන්නේ ප්‍රේමය මට නැතිනම් මම මගේ ජීවිතය පූජා කළත් ප්‍රේමය මට නැතිනම් තේරුමක් නැහැ. තේරෙනවද කියලා? එතකොට මේ ආගම වෙනුවෙන් මරණ එක තේරෙනවද කියලා? ජීවිතය පූජා කරတာ වැඩක් නැහැ. එයාලගේ ප්‍රධාන ප්‍රශ්නය ආදරයක් කියන එක දැක් නැහැ. ලොකු අභිධර්මයක් එක තමයි මරන්නේ. මරන්න කලින් පල්ලියට ගිහලා යාඥා කරන්නේ. තාගන යාඥා කරනවා. තේරුණාද? ඒක ඔබ හොඳට දැක්කනම් ඒක හොඳටම තේරෙනවා ප්‍රේමන්තනේ. හැබැයි කොච්චර ජේසු ගාවට ගියන් පස්සේ අපිට දැනෙන නිදහස. මේ මිනිස්සු එතනට ගියාම එහෙම මරණවයි කියන චේතනාවෙන් යනායට නිදහසක් නැහැ. දැක්කද ඔයගොල්ලෝ වීඩියෝ එකේ? කකුල් දෙක මෙහෙම ගන්නවා ඊට පස්සේ මෙහෙම ඉන්නවා එහෙම ඉන්නවා ස්තරනද කියන්නේ මෙහෙම නෝ ආයෙ ඇවිදිනවා බාත්รูම් එකට යනවා ඒනවා කියන්නේ එහෙම උනාසගේ අභිමයේ සංනිධියාවක් ඕන නැහැ ප්‍රේමය මට නැතිනම් තේරුමක් නැහැ මගේ ආදර ප්‍රේමාන්තයනේ ඒකයි පේදුරුතුමාගේ මේ හැරිච්ච තන උනාස වෙන කිසි දෙයකින් පුරවන්න දෙන්නේ නැහැ හාරලා අනා පේදුරු මට ආදරේද රිදෙන කම්මහනවා අර උනාසේ පසුබිම හදලා ඒ වටපිට හදලා පෙදුරු රිදෙන තම්ම ශෝකවි ස්වාමිනේ ඔබ වහන්සේ සියල්ල දන්නවා ඔබ වහන්සේ මට මම ඔබ වහන්සේට ආදරය කරන එක දන්නවා
කියලා කියද්දී ජේසු හැමතිස්සම කියන්නේ මගේ බැටළුවන් පෝෂණය මගේ බැටළු පැටවන් පෝෂණය කරන්න චූටි උන් අසරණ අය ඊටවස කියනවා මගේ බැටළුවන්ට එන්ඩේරෙක් වෙන්න එන්ඩේරෙක් වෙන්න මගේ ජෝම් 10 උනාසි කතා කරලා කියනවා මමයි යහපත් එන්ඩේරා ජේසු එතකොට ජේසුට පේදුරුතුමාට කියතා කරලා කියන්නේ මම යහපත් එන්ඩේරා ඔබ එන්ඩේරා වෙන්න ඒ කියන්නේ පේදුරුතුමාගේ පේදුරුතුමාගේ ජේසුගේ කාර්යය උනාසේ එකට බද්ධ කරගන්නවා එක එන්ඩේරයි ඒ මම ඔබ එන්ඩේර අල්ට්‍රා ක්‍රිස්තුස් අද ක්‍රයිස්ට් කියලා කියන්නේ ඒකයි මගේ ආදර ප්‍රේමන්තේ ඒකයි පාපවහන්සේගේ ප්‍රධාන කාර්යය අපි මහා ගරුත්වයකින් දකින්නේ සභාව සභා නායකත්වය තුළ උනාසේ ඒ ආදරයෙන් පේදුරුතුමාව කැඳවනවා අවසානයේ කතා කළා කියනවා මානු වෙන්න ඔබගේ මගේ උනාසේ පේදුරුතුමාට කතා කරා මුලින් මම මාසුන් නෙමේ මිනිසුන් අල්ලන්නම් කරනවා මානු වෙන්න සියල්ල අතහැරලා ආවා හැබැයි ඔබගේ ස්වභාවයත් එක්ක උනාසේ ඔබව මාව නිඳාව නැමති වේදනාවෙන් දුබල වෙද්දී ඔබ මාව උනාසේ වේදනාවේදී ඔබ මම වැටෙන තැන් ගොඩාක් ඇති පරණ තැනට ආයි යන්න තැන් ඇති පරණ තැනට ගිය තැන් ඇති උනාසේ එතනිනුත් ඔබව ආයි කැඳවනවා calling within a calling මගේ ආදර ප්‍රේමන්තිනි අවසානයේ පේදුරුතුමා මන්ත්‍රණ සභාවේ ඉන්නේ අද කියවීමේ කියන දෙවියන් වහන්සේට කීකරු වෙනවා ඇරෙන්න අපි ඔබට කීකරු වෙන විදියක් නැහැ ගානවා රිද්දනවා හැබැයි මේ නින්දාව ගැන ප්‍රශංසා කර කර යන තැනට ඒ ආදරය ඇතුළටම බහිනවා ගිල්ට් එකක් එක්ක හිටියනම් පේදුරුතුමා කවදාවත් එහෙම ආදරයකට එයාගේ ජීවිතේ පාලනය කරන්න බෑ ගිල්ට් එකෙන් තමයි ඔබ වැඩ කරන්නේ ගිල්ට් එක මම මෙහෙම කරපු නිසා තමයි මම මේ විඳවන්න ඕනේ මම මෙහෙම කරා එහෙනම් මම මෙහෙම විඳවන්න ඕනේ කියන දේත් එක්ක පොර ගොඩාක් දේවල් කරන්න පුළුවන් මගේ පෞකාරකමට වන්දියක් තමයි මම මේ ගෙවන්නේ එහෙම තරක නෙමෙයි ආදරයෙන් ඔබව මෙහෙමනවා ශුද්ධාත්මයානෝ උන්වහන්සේ කී කරුණායට දෙන ප්‍රදානය කරන ශුද්ධාත්මයානෝ මගේ ආදර ප්‍රේමතුනේ ඒ ආදරයෙන් ඔබ පුරවලා ඒ ආදරය ඔබගේ යථාර්ථයක් කරලා ඔබ ආදරය වැඩි තරමට ඔබ දුක් විඳින ලැස්ති හරි අම්මා කෙනෙක් දරුවා වෙනුවෙන් ප්‍රසව වේදනාව දරනවා වගේ ආදරය වැටිම තැන ඔබ ඒ වෙනුවෙන් දුක් විඳින ලැස්ති ආදරය නැති තැන ඔබ විඳින දුකේ ඔබට තේරුමක් නැති වෙනවා ඒ නිසා උන්වහන්සේ ඔබගේ තිබේරියස් වලට එයි ඔබ ෆේල් වෙච්ච තැන ඔබගේ අසාර්ථකත්ව ජේසු එයි ඇවිල්ලා අහන්න එකම දෙයයි හැමෝටම වඩා පුතේ දුවේවා මට ආදරේද එහෙනම් මගේ බැටළු පැටවන් පෝෂණය කරන්න ස්වාමීන් වහන්සේ ඔබව කැඳවනවා මේ දවසේදී ආදරේ